අපේ ශරීරයේ මේදය තැන්පත් වෙන විදි හතර සහ කොහොමද මේ වෙනස් විදිවලට තැන්පත් වෙන මේදය ඉවත් කරගන්නේ කියලා තමයි අද වීඩියෝ එකෙන් කියලා දෙන්න යන්නේ. ඔයා මහතයිද කෑම අඩු කරලා පොඩ්ඩක් එක්සර්සයිස් කරලා බැලුවත් ලොකු වෙනසක් උන්නේ නැද්ද? ශරීරයේ මේදය තැන්පත් වීම මගේ ඉහළ යන අතර ටික බහුලව කතා කරන ප්‍රශ්නයක් වුණත් ඇත්තටම ශරීරයේ මේද තැන්පත් වෙන විවිධ විදි සහ ඒ එක් එක් විදි අනුව මේ මේදය අයින් කරන්න ඕනි දේවල් ගැන දැනුම නම් ටිකක් අඩුයි කියලයි මට හිතෙන්නේ. මහත් වීම කියන්නේ ජනප්‍රිය වෛද්‍ය විෂයක්. ලෝකයේ මේ ගැන පර්යේෂණ රාශියක් මේ මොහොතේදී සිද්ධ වෙනවා. මේ ගැන දැනුම ටිකෙන් ටික වර්ධනය වෙද්දී අපි තාමත් හිතන්නේ මහත් වෙන්න තියෙන එකම හේතුව තමයි වැඩිපුර කෑම කන එක කියලා. ඔයා දන්නවද? ඔයාගේ ශරීරයට අවශ්‍ය ප්‍රමාණයටම ආහාර ගත්තත් ඔයාගේ ශරීරයේ මේදය තැන්පත් වෙන්න හේතු තියෙනවා කියලා. කොච්චර ඩයට් කළත් මේ වෙනස් වෙනස් විදිවලට නම් මේදය තියෙන්නේ ඒවා අයින් කරන්න ඩයට් එකෙන් විතරක්ම බෑ. හැබැයි ඔයාගේ ශරීරයේ මේදය තැන්පත් වෙලා තියෙන ක්‍රමය හරියටම ඔයා දන්නවනම් ඒ මේදය අයින් කරගන්න කරන්න ඕනි පුංචි දෙයක් වෙන්න පුළුවන්. සමහර විට ඩයට් එකක් නැතුවම ඔයාට කෙට්ටු වෙන්නත් පුළුවන්. මේ ගැන මගේ ඉහලියන් අතරේ තව ටිකක් දැනුම බෙදා දෙන්නයි මේ වීඩියෝ එක. ශරීරයේ මේදය තැන්පත් වෙන ප්‍රධාන විදි හයක් දැනට විද්‍යාඥයෝ අඳුරගෙන තියෙනවා. ඉන් හතරක් තමයි කාන්තාවන් අපිට ගොඩක් විශේෂ. මම මේ වීඩියෝ එකෙන් ඒ ප්‍රධාන ක්‍රම හතරයි ඒ එක එක ක්‍රමයට ඔයාගේ ශරීරයේ මේදය තැන්පත් වෙලා තියෙනවා නම් ඒවා අයින් කරන්න ඔයා උනන්දු වෙන්න ඕනි ක්‍රමයයි හරියටම කියලා දෙනවා. හැමදාම වගේම මේ සියලුම විද්‍යාත්මක සොයා ගැනීම් අඩංගු විද්‍යාත්මක පත්‍රිකා සහ විස්තරවලට යොමුවක් මම පහළ විස්තරේ දාලා තියෙනවා වැඩිදුර බලන්න ඕනි කෙනෙකුට. කාන්තාවන්ගේ ශරීරයේ මේදය තැන්පත් වෙන පළමු ක්‍රමය තමයි උඩුකය කොටසේ සිද්ධ වෙන මේදය තැන්පත් වීම. ඒ කියන්නේ ශරීරයේ අත්, බෙල්ල, පියයුරු, ඉන, බඩ, පිට වගේ ප්‍රදේශ හැම එකක්ම විශේෂත්වයක් නැතිවම මහත් වීමක් හෝ සුළු නෙරායීමක් එක්ක එන මේදය තැන්පත් වීම. මේ ආකාරයේ මේදය තැන්පත් වෙන්න ප්‍රධාන හේතුවක් තමයි අපේ ශරීරයට අවශ්‍ය කැලරි ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් අපි ගන්න ආහාරවලින් ලැබෙන එක. ඒ කියන්නේ මේදය තැන්පත් වෙන්න ප්‍රධානම හේතුව තමයි වැඩිපුර ආහාර ගන්න එකයි ව්‍යායාම අඩු බවයි. හරි, කොහොමද ඉතින් මේ විදිහේ මේදය අයින් කරගන්නේ? සුවායු ව්‍යායාම ගොඩක් කරන එක තමයි මේ වගේ මේදය ඉවත් කරගන්න තියෙන හොඳම විදිහ. ඒ කියන්නේ දුවනවා, පිහිනනවා වගේ දේවල්. අඩුම වශයෙන් සතියකට මිනිත්තු 150ක කාලයක්වත් කරන්න ඕනි. මේ දේවල් කරන්න ඔයාගේ බිසි ලයිෆ් එකත් එක්ක බෑ කියලා හිතනවා නම් ටිකක් වේගයෙන් ඇවිදින්න උත්සාහ කරන්න. ඇවිදින ගමන් සින්දුවක් අහනවා නම් එච්චර මහන්සියක් දැනෙන හිකුත් නෑ. වැදගත්ම දේ තමයි සීනි සහ තෙල් බහුල ආහාර ගන්න එක ගොඩාක් අඩු කරන එක. සීනි සහිත වීම ගැනත් කතා වෙච්චරයි. ඒ වගේමයි එළවලු, මාළු, පළතුරු වැඩි ආහාරයට ගන්න. ඒ වගේම කෙඳි සහිත ආහාර වැඩිපුර ගන්න එකත් හොඳ නිින්දක් ලබා ගන්න එකත් මේ විදිහට මේදය තැන්පත් වෙනවා නම් අනිවාර්යයෙන්ම කරන්න ඕනි දෙයක්. කාන්තාවන් අතර බහුලව දෙවැනියට සිද්ධ වෙන මේදය තැන්පත් වෙන ක්‍රමය තමයි උඩුකයේ යට කොටසේ සිද්ධ වෙන මේදය තැන්පත් වීම. ඒ කියන්නේ ඔයාගේ අත්, බෙල්ල, පියයුරු ප්‍රදේශයේ ලොකු මහත් වීමක් නැති වුණත් ඉන සහ බඩ ප්‍රදේශවල නිරායමක් තියෙනවා. මේ ආකාරයට කාන්තාවන්ගේ මේදය තැන්පත් වෙන්නේ විශේෂයෙන්ම අඩු හෝ වැඩි වශයෙන් ආතතිය, අවපීඩනය වගේ මානසික තත්ත්ව තියෙන ගමන් ශරීරයට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ආහාර ගන්න අයට. එහෙමත් නැත්තම් මේ මානසික තත්ත්වවල ප්‍රතිඵලයක් වශයෙන් ගොඩක් පැණි රස සහ මේද ජාති ආහාරයට ගැනීමේ ප්‍රතිඵලයක් විදිහටත් මේ විදිහට මේදය තැන්පත් වෙන්න පුළුවන්. අපේ ශරීරයේ තියෙන ආතතිය සමග බැඳිලා තියෙන හෝමෝනය වන කෝටසෝල් අධික විදිහට ශ්‍රාවය වෙන නිසා මේ විදිහට මේදය තැන්පත් වෙනවා කියලත් හොයාගෙන තියෙනවා. ඉතින් ඔයාගේ මනසට මේ වගේ වෙහෙසක් තියෙනවා නම් සිත පොඩ්ඩක් නිවන විදිහේ ක්‍රියාකාරකම් වලට පුරුදු වෙන්න බලන්න. භාවනාව, පොඩ්ඩක් ඇවිදින්න යාම කියන්නේ පටන් ගන්න හොඳ දේවල්. මේ වගේ මේදේ තැන්පත් වෙන අයට හොඳ බීමක් තමයි ග්‍රීන් ටී. මොකද ග්‍රීන් ටී වලින් ටිකක් මහත් අඩු කරන්න උදව් කරන අතරේ ඔයාගේ හිතත් පොඩ්ඩක් සංසම් කරන්න උදව්වක් ලැබෙනවා. සමහර කිහෙලියන්ගේ උඩුකයේ කිසිම විදිහකට මහතක් වෙන්නේ නැතිව යටි කය විතරක් මහත් වෙන්න ගන්නවා. ඒ කියන්නේ කලවා සහ පිටුපස ප්‍රදේශ ගොඩක් මහත් වෙන අතරේ අනිත් ප්‍රදේශ සාමාන්‍ය විදිහට තියෙනවා. මේ විදිහට මේදේ තැන්පත් වීම තමයි තුන්වෙනි ආකාරය. ප්‍රධාන කාරණා දෙකක් නිසා මේ විදිහට මේද තැන්පත් වීම වෙන්න පුළුවන්.
පළවෙනි හේතුව තමයි ඔයාගේ ශරීරයේ ඊස්ට්‍රජන් කියන හෝමෝනේ ටිකක් වැඩි වෙන එක. මේක හරිම සාමාන්‍ය තත්ත්වයක්. ඒක ගැන බය වෙන්න ඕනේ නැහැ. දෙවෙනි කරුණ තමයි අපි ගන්න ආහාරවල ග්ලූටන් කියන තත්ත්වය වැඩිපුර තැන්පත් වෙලා තියෙන එක. ග්ලූටන් කියන්නේ පිෂ්ඨයේ වැඩි වශයෙන් අඩංගු වෙලා තියෙන ආහාරවල තියෙන ප්‍රෝටීන වර්ගයක්. සමහර කෙනෙක් මේ ග්ලූටන් වලට විශේෂ සංවේදීතාවයක් තියෙනවා. ඒ කාරණා නිසා මහත් වෙන්නත් පුළුවන්. මේ කාරණු දෙකෙන් හේතුව මොකක් වුණත් මේ විදිහේ මේදී අයින් කරගන්න නම් ටිකක් ප්‍රතිරෝධී ව්‍යායාම වලට තමයි යොමු වෙන්න ඕනේ. ඒ කියන්නේ බර ඉසීම, තල්ලු කිරීම වගේ ශරීරයේ පහළ කොටසට දැනෙන ව්‍යායාම කරන්න ඕනේ. ඒ එකම සුවායු ව්‍යායාම යම් ප්‍රමාණයකට කරන එක ගොඩාක් හොඳයි. කොහොමත් පිෂ්ඨයේ සහිත කෑම පුළුවන් තරම් අඩු කරන එක තවත් හොඳ දෙයක්. ඒ වෙනුවට එළවලු සහ පළතුරු ප්‍රමාණය වැඩි කරගන්න. ලොකු දේවල් කරන්න අමාරු නම් පඩිපෙල් නගිනකොට ටිකක් ඉක්මනට නගින්න උත්සාහ ගන්න එකත් හොඳම ප්‍රතිරෝධී ව්‍යායාමයක්. ඒ වගේමයි බයිසිකල් පදින එක. මේ වගේ ව්‍යායාම කරනකොට ශරීරයේ ඊස්ට්‍රජන් හෝමෝනේ ටිකක් අඩු වෙලා යනවා වගේම ශරීරයේ පහළ කොටසේ මේදයත් අඩු වෙලා යනවා. මේදය තැන්පත් වෙන අනිත් විදිය තමයි ශරීරයේ පහළ කොටසේ කකුල් වල පහළ කොටසත් සමග වෙන මේදය තැන්පත් වීම. මේ ක්‍රමයට මේදය තැන්පත් වීම ටිකක් විරලයි. ඒත් නැති නෑ. මේ විදිහට මේදේ තැන්පත් වෙන්නේ විශේෂයෙන්ම කෙනෙක් ගර්භණී වුණාම. එහෙමත් නැත්නම් ශරීරයේ පහළ කොටසේ නහර සම්බන්ධ ප්‍රශ්න හෝ රුධිර සංසරණය සම්බන්ධ ප්‍රශ්න තියෙනකොට. ඊට අමතරව අධික වශයෙන් ලුණු භාවිතා කරන එකත් මේ වගේ මේදේ තැන්පත් වෙන්න හේතුවක් වෙන්න පුළුවන්. මොකද ලුණු ගොඩක් ශරීරයේ තියෙනකොට රුධිර සංසරණ සම්බන්ධ ප්‍රශ්න ඇතිවීමට ලොකු අවධානමක් යන නිසා. ඔයාට මේ වගේ මේදේ තැන්පත් වීමක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඉඳගෙන ඉන්න ප්‍රමාණය වරකට විනාඩි 30කට වඩා වැඩි කරන්න එපා. නිතරම ඇවිදින්න උත්සාහ කරන්න. ඒ වගේම කකුල් දුර්වල වගේ තේරෙනවා නම් වෛද්‍යවරයෙක් හම්බෙන්නත් පරක්කු වෙන්න එපා. ඉතින් මේ අලුත් තොරතුරු ඔයාගේ ජීවිතයටත් වැදගත් වෙයි කියලා හිතනවනම් මේ තොරතුරු අරගෙන ආපු මහියරි channel එකට subscribe කරන්නත් සීනුව click කරලා අපිත් එක්ක නිතරම එකතු වෙන්න අමතක කරන්න එපා.